මුළු රටටම බලපෑවතන පරිදි පසුගිය පළමුනි දාසිට හදිසි නීතිය බලාත්මක කෙරුණේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. මේ රට තුළ හදිසි නීතිය බලාත්මක කිරීම මගින් මහජන ආරක්ෂාව මෙන්ම රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම හා ජනතාවට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම අරමුණ වී තිබුණා. හදිසි නීතිය බලාත්මක කිරීමත් සමග පසුගිය දෙවනිදා රාත්‍රී 10 සිට පසුදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතියද පැනවුනේ රජයට රිහිව රට පුරා දියත් වූ විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාර හමුවේයි. කෙසේ වෙතත් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් ආණ්ඩුවට විරෝධය එල්ල වුණා. මෙවන් වටපිටාවක් හමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මහජන ආරක්ෂණ පනතේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගැනුණේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රී ජනාධිපති මන්දිරයේදී පැවැත්තුණා. එහිදී ද හදිසි නීතියට රහිව ඡන්දය ප්‍රකාශ කිරීම නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දී ඇත්තේ. මේ අතර නියෝජ්‍ය කතානායක දුරේනිල්ලා සීම සඳහා රංජිත් සියඹලා පිටියේ මහතා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව ඉදිරියට ගෙන යා යුතුව ඇති නිසා නියෝජ්‍ය කතානායක දුරේ නිවත් වීමට රංජිත් සියඹලා පිටියේ මහතා ඉදිරිපත් කර ඇති ලිපිය ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ. එම සාකච්ඡාවේදී මතු එකඟතාවයන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දහවල් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මෙලෙස පැහැදිලි කළා. අපි විශේෂයෙන්ම එතුමාට කිව්වා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අපට කිසිසේත්ම අනුමත කරන්න බෑ. පාර්ලිමේන්තුව තුල ඒ පනත ආවොත් අපි අනිවාර්යයෙන්ම ඊට විරුද්ධව අපි ඡන්දය දෙනවා කියන එකත් අපි කිව්වා. අද අපි දැක්කා ජනාධිපතිතුමා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය හකුලාගෙන තියෙනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ. අපි මතයක් ප්‍රකාශ කරා විධායක ජනාධිපති ධූරය අහෝසි කර යුතුයි කියන මතයටත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ වශයෙන්ම සහයෝගය දෙනවා. අපිට ඊයේ ජනාධිපතිතුමා කිව්වා රසායනික පොර ගේන්න නැවත වතාවක් තීන්දුවක් ගත්තා. සා ජනතාවට මම දැන් නොමිලේ උම දෙන්න කියලා නැවත වතාවක් මේක සහනාධාරක දෙන්න තීන්දුවක් කරන් දෙනවා කියලා. මේ තීන්දුව ගන්න තිබුණේ අපි මේකට විරුද්ධ වෙලා ජනතාවගේ ගොවින්ගේ ප්‍රශ්නේ මුලින්ම කියපු දවසේ. ජනාධිපතිතුමාව ගෙදර යවන්න පුළුවන් නීතියානුකූල ක්‍රම එකයි තියෙන්නේ. ඒ තමයි දෝෂාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිතුමා පරාජයට පත් වුනොත් ජනාධිපතිතුමා යවන්න පුළුවන්. නමුත් ජනමතයට කන් දීලා යන්න ඕන නම් ඒක ජනාධිපතිතුමා විසින් කළ යුතු තීරණයක්. නමුත් පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කළත් කරන්න බෑ. ඈ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔක්කොම කිව්වත් කරන්න බෑ. අර කියන දෝෂාභියෝගී ක්‍රමවේදයට යන්න ඕනේ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තියෙන්නේ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රමවේදය. ජනතාව උද්ඝෝෂණය කළ විට ජනාධිපතිවරයෙකු ඉල්ලා අස්විය යුතුයි කියලා ප්‍රොවිෂන් එකක් අපේ කොන්ස්ටිටියුෂන් එකේ නැහැ.